ශ්‍රී පාර් භාවිතය අවම කිරීම නැවත භාවිතයට ගැනීම අයවැය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි බොහොම සන්තෝෂ වෙනවා. ඉතාම ඵලදායි රටේ ආර්ථිකය නැගිටවන අයවැයක් ඓතිහාසිකත තීන්දුවක් තියෙනවා. උඩරට ජනතාවට බුදුබිම් පනතින් සිද්ධ වෙච්ච අසාධාරණය නිවැරදි කළා යෑමට ඉඩම් ඔප්පු ලබා දෙන්න. ඒ වගේම රටේ ආර්ථිකය හැම අංශයකින්ම ඉහළට ගන්න පුළුවන් බලාපොරොත්තු තියාගන්න පුළුවන් ඉතා හොඳ අයවැයක් විදිහට මේ අයවැය අපිට හඳුන්වන්න. සාමාන්‍යයෙන් කතා කළේ අයවැය සම්බන්ධයෙන් පමණයි. ඔව්, කැබිනට් මණ්ඩලය සම්මත කළා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ සම්මත කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ රටේ ජනතාවට බලාපොරොත්තු තියාගන්න පුළුවන් රටේ ආර්ථිකය ගිට්ටවන රටට ඉදිරියට දියුණුවෙන් දියුණුවට පත් වෙන්න පුළුවන් අයවැයක් විදිහට මේ අයවැය අපි සංගායනා කරනවා. මේ අද පස්සර 12 නේ මේ කැබිනට් එක මේ කියන්නේ අයවැය ඉදිරිපත් කරන්නේ. ඔව්. ඉතින් කියන්නේ කැබිනට් එක සම්මත වුණාද මේක? ඔව්, කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කරා. පාර්ලිමේන්තුවට ඊළඟට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට මේක සහන තියෙයිද? ඔව්, රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම, ඒ වගේම අස්වැසුම විශාල ප්‍රමාණයකින් මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. සමෘද්ධිය වගේ 3 ගුණයක් විතර මට මතක විදිහට ඒ වගේම බාධිත ඒ වගේම වැඩිහිටි දීමනා මේ වගේ හැම දෙයක් සම්බන්ධයෙන්ම සලකලා බලලා තියෙනවා. එයාට දීමනා වැඩි කරලා තියෙනවා. ජනතාවට පටිබුදු පුරු කරගන්න පුළුවන් ඇයිද? රටේ දැනට තිබෙන ආර්ථික තත්ත්වයේ හැටියට මේ වෙලාවේ ඉදිරිපත් කරන්න පුළුවන් ඉතාම හොඳ ජනතාවාදී අයවැයක් විදිහට මේ අයවැය අපිට කියන්න පුළුවන්. ජනතාවට තහන තියෙනවනේ. ජනතාවට පුළුවන් උපරිමෙන් සහන සලස්සලා තියෙනවා රටේ තියෙන ආර්ථික මට්ටමත් එක්ක. බොහොම ඉස්සති. රාජ්‍ය සේවක 20000ක වැඩපක් ඉල්ලනවා. ඒකම දෙනවද? එහෙම දුන්නොත් රාජ්‍ය සේවකීන්ට ඊට වඩා ගාණක් දෙන්න පුළුවන් නම් ඒත් හොඳයි. හැබැයි රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක උපරිමයකින් වැඩි කළා තියෙනවා. බොහොම ඉස්සති. කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත අතම ඔබේ ටිකට් පත මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න